වෙනද වගේම ඔයාල හැමෝම අපේ channel එකට ආදරයෙන් පිළිගන්නවා අතිශය චමත්කාර දසුම්මවීමින් ගලා බසින මායින් නදිය සෙන්කඩගල පුරවැරේදී බොහෝ ගැටලුකාරී තත්වයන්ට මුහුණ දුන් බව පොත්පත්වල සඳහන් වෙනවා අපේ මුතුන් මිත්තෝද ඒ බව සාධික කර තිබෙනවා ඉන් නික්‍රිස්ථානයක් වන්නේ ගැටබේ තොටය වර්තමානයේ වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් දිනයේ සතර මහා දේවාලයන්හි දිය කපන ස්ථානයේ වශයෙන් එහෙත් රජ දවස හිසගසා දැමීම දිය ගිල්ලා මැරීම උපසම්පදා උත්සවයක් පැවැත්වීම පමණක් නොව විදේශීය ජාතීන් සමග සටන් කීපයක්ද මෙහිදී ඇති වී තිබෙනවා ඒ පිළිබඳව තොරතුරු බොහෝමයකි සෙන්කඩකල පුරවරේ පහළවන්නට පෙර ඈත අතීතයේ සිටම කොළඹ කරුගන්නාව දන්තුරේ ප්‍රදේශයේ සිට පැමිණෙන ජනතාව ගැටබේ තුඩින් ඇතුල් වී මහනුවර නගරයට යා යුතුව තිබුණා එදා බටහිර දොරටුවෙන් ඇතුළු වන්නන්ට හමුවන කඩවක මෙම මහවැලි ගඟේ ගැටබේ තොටුපළයි කඩවත යනුවෙන් හඳුන්වන්නේ රජතුමාගේ අනින් ක්‍රියාත්මක වන මුරවලා එහිදී ගමන් කරන්නන්ගෙන් ප්‍රශ්න කර අවශ්‍ය කටයුතු සිදු කරන සහ බඩු බාන්න පරීක්ෂා කර බලා බදු මුදල් අය කරගන්නා ස්ථානය ප්‍රථමයෙන් සිංහ රජවරුන්ද පසු ඉංග්‍රීසි විසින්ද මෙතනින් යන හේනායකින් බදු මුදල් එකතු කර තිබුණා ගැටබේ තොට ආශ්‍රිතව රජුට මාලිගයක් මගින්ට නැවතීම සඳහා ගිමන් හලක් පැන් බීමට පැන් තාලියක් වගේම ගව ගාලක් ආහාර පිසීමට කුස්සියක් වැසිකිලි කැසිකිලි මෙන්ම බදු අය කරගන්නන්ගේ බදු කුටි නිවාස සිරගයක් වද කාගාරයක් පවා මෙම ගඟ දෙපස ඉදි කර තිබුණා සෙන්කඩගල රාජධානියේ බිහිවීමෙන් පසු මෙම කැටබේ තොටුපළ පළල් වුණා බලන කඩු වැටියෙන් ඇතුළු වන සතුරු හා මිතුරු සේනාවන් විමර්ශනය කිරීමටත් ඉන්පසු එම තොරතුරු රජතුමා වෙත දැන්වීමටත් රජතුමා හමුවීමට පැමිණෙන නිලධාරීන් තානාධිපතිවරු පූජකයන් පිළිගැන්වීමත් මෙහිදී සිදු වුණා ඔවුන්ව විශේෂයෙන් මන්දිරයක නවතා රජු බැහැදැකීමට රැගෙන යාමත් මෙහිදී සිදු වූයේ මෙම ස්ථානයේයි ඒ වගේම මෙම මහවැලි නදියේ ගැටබේ තොටුපළ බිහි වූ කාලයේදීම නාතු උපුල්වත් මහා දෙව්වරු වන්දනා මාන කිරීම සඳහා ඔලාතු එල්ලා පිහිට පැතීම සඳහා බෝධි වෘක්ෂයක් බිහි වී තිබෙන බව ප්‍රදේශවාසීන්ගේ මතයයි. ඒ වර්තමානයේදී ගැටබේ මහා බෝධි වෘක්ෂය ලෙස හඳුන්වලා තිබෙනවා. රජ දවස අලියතුන් පටවාගෙන යා හැකි පාලම් පාරුද රජුගේ සිට සුළු මගිය දක්වා එගොඩ මෙගොඩ විවිධාකාර ඔරුද මෙහිදී තිබුණා. මෙහි ඇති වූ දන්තුරේ සහ ගන්නෝරුවේ සටන් ගැටබේ බෝසබිඳුන්ගේ පිහිටින් සිංහල හමුදාව ජයගත්තා. ක්‍රිස්තු වර්ෂ 1954 වසරේදී පෘතුගීසි සෙම්පතියෙකු වූ පේරෝ ලෝපෙස් ද සූසා විශාල බඩපිරිසක් සමග පැමිණියා. ඔවුන්ට අවශ්‍ය වුණේ ඔවුන්ගේ බාරේ සිට උඩරට රජකළ කරලියද්දේ රජුගේ දියණිය වූ දෝන කතිනා නොහොත් කුසුමාසන දේවියට රජකම ලබා දී ඔවුන්ගේ රූකඩයක්සේ ඇව පාලනය කිරීමයි. ඒ ඉතිහාසය අපි කවුරුත් දන්නවා. මෙම සටන ගැටබේ සිට දන්තුරේ දක්වා පැතිරුණා. දන්තුරේදී ඔවුන් සියලුම දෙනා අපේ සිංහල සේනාව අතින් මිය ගියා. අවසානයේදී දෝන කතේනා විමල ධර්මසූරිය රජුගේ බිසව බවට පත් වුණා. ඉතින් මේ වගේ අතීත සිද්ධි ගණනාවක් තියෙන තැනක් තමයි මේ ගැටබේ පන්සල කියන්නේ. හරිම සුන්දර ස්ථානයක් වන ගැටබේ පන්සල ට්‍රැවල් කරන ඔයාලට බලන්න තියෙන හොඳම තැන. මේ පිළිබඳව ඔයාලගේ අදහසක් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. තාමත් අපේ channel එක subscribe කරන්න නැත්නම් දැම්ම subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.